දූෂණය වංචාව නාස්තිය ආක්‍රමිකතා සහ අකාර්යක්ෂමතාව ගැන රටට ඇත්ත කියන ටෙලිවිෂන් ටෙලිපැකිය දැන් අද ලියන්නේ 562 වෙනි ටෙලිවැකිය. ඔබ දන්නවා ආසියාවේ දුප්පත්ම රටක් බවට ශ්‍රී ලංකාව පත් වෙලා අවසන් කියලා නේද? අද වන විට මේ රට දුවන්නේ ලෝකයේ හතර අතින්ම ගත්ත ණය වලින්. ඒක තමයි ඇත්ත. ඒ අනුව අද වන විට අපේ රටේ සමස්ත ණය ප්‍රමාණයත් ඔබ අපටත් වඩා හොඳට දන්නවා. ඇමරිකානු ඩොලර් බිලියන 100 පැනලා ඉවරයි. ඒ වගේමයි මේ තාක් අරගෙන ගෙවන්න තියෙන ණය වාරික කල් දාගෙන තියෙන්නේ. හරිද? කවදා හරි දවසක ගෙවන්න වෙනවා. හොඳේ රටක් හැටියට ඩොලර් ලැබෙන ප්‍රධාන මාර්ගය මොකද්ද? අද විදේශ ප්‍රේෂණ. ඒ කියන්නේ ඔය රට රැකියාවලට ගිහිල්ලා ඉන්න අය තම පවුල්වලට එවන ඩොලර් ටික තමයි අද ප්‍රධාන ආදායමක් බවට පත් වෙලා තියෙන්නේ නේද? ඊළඟට රට ඇතුලෙන් ගහන බදු. ඔබට ආයේ ඉතින් බදු ගැන කියන්න අවශ්‍ය නැහැ නේද? බුලත් විටටත් බද්ද වැදිලා ඉවරයි. ඊළඟට රටට ආйти ජාතික දීපල විකුණලා මුදල් හොයා ගැනීම. දැන් ඇත්තටම අපේ රටට මේ කල උදා වුණේ කොහොමද කියන එක හරි පරිස්සමින් තේරුම් ගත්තොත් ඔබට තේරෙවි. නිදහසින් අවුරුදු දෙකක් ගිය තැන තමයි අපේ රටේ විනාශය ආරම්භ වෙන්නේ කියලා. හරිද? ඒ කියන්නේ 1950. හොඳේ 1950. නිදහස ලබන විට අපි කියන්නේම ඉතින් සුද්ධ අපිව සුද්ධ කරගෙන ගියා කියලා නේද? නමුත් සුදු ජාතිකින් අපිව දාලා යනකොට, හොඳේ අපිව දාලා යනකොට අපි ලෝකේ කාටවත් ණය රටක් නෙමෙයි. මතක තියාගන්න, කාටවත් ණය රටක් නෙමෙයි. ශ්‍රී ලංකාව ඔය ආසියාවේ අහිමි ආශ්චර්ය ග්‍රන්ථය පරිස්සමින් පරිශීලනය කළොත් ඔබට ඒ බව හරි අපූර්වට හොඳට තේරුම් යාවි. මහාචාර්ය මිල්ටන් රාජරත්න ලියු මේ අපූර්ව ග්‍රන්ථය තුල තියෙනවා අපි කොහෙද හිටියේ කියලා. හොඳේ කියවලා බලන්න විවේක වේලාවක. ආසියාවේ අනිත් රටවල් කොහෙද තිබුණේ කියලාත් ඔබට තේරුම් ගන්න පුළුවන්. 1950 දශකයේ වන විට ආසියාවේ සංවර්ධිතම රාජ්‍ය බවට පත්ව තිබුණේ, කියන්නේ දියුණුම රට බවට පත්ව තිබුණේ ජපානයේ 1950. එදා ජපානයේ ඒක පුද්ගල ආදායම ඇමරිකානු ඩොලර් 90ක් වුණා. 1950 ආසියාවේ දෙවනි තැනට හිටියේ කවුද දන්නවද? 1950 අපි ශ්‍රී ලංකාව. එදා අපේ ඒක පුද්ගල ආදායම ඇමරිකානු ඩොලර් 89යි. ඩොලර් එකක විතර වෙනසක් තමයි අපි ජපානයේ අතර තිබුණේ. දැන් ඔබ දන්නවද අද ජපානයේ ඒක පුද්ගල ආදායම ඇමරිකානු ඩොලර් 33,384 පැනලා. 33,384 පැනලා. අපේ දන්නවද? ලංකාවේ ඒක පුද්ගල ආදායම තාම ඇමරිකානු ඩොලර් 3,820 ගණන්වල තමයි තියෙන්නේ. 3,820ක් 28ක් විතර. හරිද? හිතාගත්ත හැකිනේ වෙනස කොහොමද කියලා නේද? දන්නවද අද ඔය සුපිරි රාජ්‍යයක් බවට පත් ඇති සිංගප්පූරුව? ඔය අපේ මැටි ඇමැත්තල්ලා කැස්තට හිම්බිරිස්සාවට එහෙම බෙහෙත් ගන්න යන රට සිංගප්පූරුව. ඔව්, ආන් ඒක තමයි. 1950 දශකයේදී මඩගොහරුවක් පැල්පත් වලින් පිරලා තිබුණේ ආසියාවේ දුප්පත්ම රට. මතක තියාගන්න හරිය. ඔය 1950 දශකයේදී අපි මහ බ්‍රිතාන්‍යයට අපේ රන් සංචිත වලින් අපේ ඩොලර් වලින් ණය දීපු රටක්. හරිද? ඔව්, එක අවස්ථාවක එංගලන්තයේ විදේශ විනිමය ගැටලුවකදී අපි ණය දුන්නා. එදා අපි ණය රටක් උනේ නැහැ. ඒකයි වැදගත්කම. මේ ගැන හරියට තාමත් පම්පෝරි ගහන දේශපාලනඥයින් අපේ දේශපාලනඥයෝ හරිය දක්ෂයිනේ ඉතිහාසයේ පම්පෝරියට නේද? හැබැයි කවුරුත් කියන්නේ නැහැ එහෙව් රටකට මෙහෙව් කලක් උදා වුණේ ඇයි කියලා. කොහොමද උදා කළේ කියලා එක මාර හපංකමක්. මෙහෙම වට්ටපු වැට්ටිල්ල. හොඳේ හරිය. අද ලෝකේම අංක එකේ රටක් බවට ජපානයේ පත් වෙලා අවසන්. සිංගප්පූරුව තියෙන්නේ හඳටත් උඩින්. හරිද? අපිට මෙහෙම වුණේ ඇයි? ආන්, ඒකනේ වැදගත් නේද? අංක එක හොරකම හොරකමට දඬුවන් නැතිවීම. විශේෂයෙන් 1948 ඉඳලා ඔය 78 වෙනකන් හිටපු දේශපාලනඥයෝ මහා පරිමාණයෙන් හොරකම් කළේ නෑ. ටික ටික පොඩ පොඩ එහෙම හොරකම් තමයි තිබුණේ. මහා පරිමාණයෙන් හොරකම් කළේ නෑ. නමුත් 1978 න් පස්සේ මාර හොරා කෑමකට මුහුණ දුන්න, අදටත් මුහුණ දෙමින් සිටින රටක් මේක. ඒ වගේමයි ජාතික දීපල. හරිද? ජාතික දීපල හෝල්සේල් යහළුවන්ට විකුණලා කොමිස් කුට්ටි පිටින් කඩා ගන්න රටක් බවට 1978
අටෙන් පස්සේ මේ රට පත් වුණා. විශ්වාස කරන්න 1978ට පෙර අපි ඉන්දියාවට පවා ටයර් අලෙවි කළ රටක්. හරිද? ඒ කාලේ වෙනකොට අපිටම කියලා නැව් පහක් විතර තිබුණා කියලාත් වාර්තා වෙනවා. ආසියාවේ තිබුණු විශාලතම වානේ කම්හල තිබුණේ ඔය ඔරුවල. හරිය? එක අයිති වෙලා තිබුණේ රජයට වික්කා. හරිද? වික්කා. රජයට අයිති වතු ටික මොකද කළේ? විකුණලා දැම්මා. වතු විකුණපු කතාවත් මාරයි. හරිය? දැන් මේ වතු අලෙවිය පටන් ගත්ත වෙලාවේ ඔවුන් කොටස් වෙළඳපළේ එක් කොටසක් අලෙවි වුණේ කීයකටද දන්නවද? රුපියල් 10කට. හොඳේ. දැන් එහෙම ගත්ත කොටස් ටික සති දෙකක් තුනක් තියාගෙන ඉඳලා ඒ ගත්ත දේශපාලනඥයෝ ආපහු වික්කේ කීයටද දන්නවද? එක් කොටසක් රුපියල් 40 ගානේ. එක් කොටසක් රුපියල් 40 ගානේ. හරිද? කොහොමද ඒ ගැහිල්ල මහා ධනස්කන්ධයක් දේශපාලුවන්ගේ සාක්කුවලට ගියා? හරිය. ඇත්තටම 1950 සිට ආසියාවේ අනිකුත් රටවල් එක්ක සැසඳුවත් ඔබට තේරේවි අපට වැරදුනේ, අපේ රට බංකලතුනේ. අදත් සිංගමන් යදින්නේ IMF එක ළඟ 2-3 නැවෙන්ට වෙලා තියෙන්නේ හොරාකෑම, දූෂණය, වංචාව, රාජ්‍ය දේපල විකුණා දැමීම, ණය ගැනීම, ගත්ත ණයනුත් හොරාකෑම කියන කාරණා නිසයි කියලයි. ඒවට දඬුවම් නැති නිසා කියලත් මතක තියාගන්න. හොඳේ. රටක් හැටියට ආදායම් උපදවන්නට තරම් ඥානයක්, සැලසුමක්, දුර දක්නා නුවණක් ඇති පාලකින්ට අපි කතිරේ ගැහුවේ නැහැ කියලා මතක තියාගන්න කියලා අද ටෙලිවැකිය අවසන් කරනවා.